আসলে আরে প্রফেশনাল কাউন্সিলরকে নিকলাম এটা কিন্তু বুঝতে উপদেশ করে নিকলাম এটা কিয়ার পারছে মেয়েদের সম্পূর্ণ ইচ্ছাটা মাকে হারিয়ে গান্ন পুলাম এখানে স্যার আমাকে জীবিত হারি ব্যাপমা কে জীবিত গেলে আনতে পুলবানি এটি নামুত মাথা কি আনতে দেন আমি কাউন্সিলিং উপদেশ নিয়ে সহ মোহনে এখানে প্রতিকার দেখবো কেন নিশা মাম দেখ রাতিয়ে নো উপদেশ না মারা পানাহা কর না দে এক পাক করলে রাখলে মোহনে উপদেশ নাকি ইমাত কালে দান পুলাম কেলা ඒක නිසා මම වැඩිපුරම දැනගෙන වෙලා තියෙන්නේ පුළුවන් තරම් මෝහන උපදේශනයම කරන්න මොකද ගොඩාක් දුරවල් වල ඉඳලා එන මිනිස්සුන්ට ආපව එන්න ඕන නැහැ ඒක පැය තුනම සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා කරන්න පුළුවන් ඒ වගේම ඖෂධ හොමිපති ඖෂධ තියෙනවා එතකොට ඒ රෝගတත් සම්පූර්ණයෙන්ම මුළුමනින්ම සුවපත් කරන්න පුළුවන් කෙනෙකුගේ ජීවිතයට විශේෂම ආහාර බොහෝ සෙයින් වැදගත් වෙනවා නිරෝගී ජීවිතයකට. නමුත් අපේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ විවිධාකාර රටවල විවිධාකාර මිනිසුන්ගේ ආහාර රටාවන් වල ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා ඉතින්. මේ වැරදි ආහාර රටාවන් නිසාම උන් නොයෙකුත් අතුරු ආබාධයන්ට පවා ලක් වෙන අවස්ථා තියෙනවා. අපි ඊළඟට කතා කරොත් ආහාර ගැනීමේ නිවැරදි රටාවන් මොකක්ද? ඒ වගේම සමබල නැත්නම් සමබර ජීවිතයක් අපි කොයි වගේ ආකාරයකට පවත්වා ගත යුත්තේ කියලා ඊළඟට අපි කතා කරමු. ඔව්. දැන් ඇත්තටම අපිට කවුරුත් කාටත් ආහාර ඕනේ තමයි. නමුත් අපි දැතුවත් යුතු අපේ වයසට අනුව, අපේ රැකියාවට අනුව, අපේ කාර්ය, අපි මොන වගේ කාර්යයන් නියැලෙන්නේ, අපේ රෝග තත්ත්ව මොනවාද, නිරෝගී මේ සියලු දේ අනුව තමයි අපි ආහාර ගන්න ඕනේ. දැන් අපේ පවුලේ හැම එක්කෙනාම මේ විදිහට කනවා කියලා අපි තරඟයට කාගෙන ගියොත් හරියන්නේ නැහැ. දැන් අපි ඇත්තටම ගත්තාම අවුරුදු 25 30 විතර පහු වුණාට පස්සේ අපි හරිය ප්‍රසංගන මොකද අපේ අපේ ශරීරය වැඩිලා ඉවරයි. ඊට පස්සේ අපිට ආහාර ඕන පොඩ්ඩයි. වැඩිපුර ගන්න හැම ආහාරයක්ම තැන්පත් වෙනවා ඇඟේ. වැඩිපුර මේ දේ විදිහට. ඒක නිසා තමයි දැන් අද අපේ ලාංකික මධ්‍යම පන්තියේ කාන්තාවන් ගත්තොත් විශේෂ පිළිමුණක් තමයි මේ